සමහරු කියනවා ඔන්න ඔය දීලා බලමු බා මාලිමාම. හැබැයි දීලා කෙලවුණාම මතරෝනේ මේක දීලා බලන්න පුළුවන් ඡන්දයක් නෙවෙයි. මම ඔබට කියනවා අනුර දිනන්නේ නැහැ. අනුර දිනන්නේත් නැහැ. අනුර දිනන්නත් නැහැ අනුර. අනුර දිනනවා නම් අනුර ගන්න ඕනේ ඡන්ද ලක්ෂ 70ක් ජනාධිපති. එයා ගිය පාර ගත්තේ ලක්ෂ 4යි. එයා ලක්ෂ 66ක් වැඩියෙන් ගන්න ඕනේ. ලක්ෂ 66ක් වැඩියෙන් ගන්න නම් එයා ගන්න ඕනේ අඩු ගානේ එක දිස්ත්‍රික්කකින් ලක්ෂ 3කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක්. මට තේරෙන්නේ මේ ගොන් හැටි කරේ මොකටද මාලිමාවට ඡන්ද දෙන්නේ. දැන් බලන්න මම අහගෙන ඉදා සුනිල් හඳුන්නෙත් කතාවක්. කවුද සුනිල් හඳුන්නෙත් ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ජයගමු ශ්‍රී ලංකා මගෙන් පටන් ගමු. කමිස විතරක් වටිනවා 20000ක්. උගේ කලිසම වටිනවා 10000ක්. උගේ සපත්තුව වටිනවා 5000ක් විතර. යකෝ ජංගිය ගන්න බෑ. රුපියල් 2000ක් වෙන්නේ නැහැ. මං අහන්නේ යට ඇඳුමක්වත් හරියට අඳ ගන්න බැරිය උන්ටද මේ රට දෙන්න හදත්? මේ රටේ මුදල් ලැබෙතික යට ඇඳුමේ හිලක්. ඒ කියන්නේ භාණ්ඩාගාරයට මොකක් වෙයිද? මං අහන්නේ අම්මේ තාත්තේ මේ මම නෙමෙයි කියන්නේ. දැන් ඒගොල්ලන්ගේ යට ඇඳුම් හිල් වෙලා. දැන් බලන්නකෝ අනුර කුමාරගේ හිල් වෙච්ච යට ඇඳුම. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා එනවා රැස්වීම වල. දැන් ඔබ බලන්න එයා එනකොට ඇඳගෙන ඉන්න කමිසේ බල. අස්සෙක් ඉන්නවා. අස්සයා පිට උඩ නැගම මිනිහෙක් ඉන්නවා. ඒ මොකද්ද? බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ ඒක හොඳම ජාතිය කමිසයක්. ඒක නම පෝලෝ. පෝලෝ කියලා ෂර්ට් ජාතියක් තියෙනවා. ඒක බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක්. හැබැයි යට ඇඳුම හිල් වෙලා. උගේ ෂර්ට් එක පෝලෝ. ඒක පෝලෝ. යට එක නාටි වෙටිපඩතේ ඉපොළුදී අලිපුඩිනණියන්නේ. කොළෝ මං අහන්නේ කාටද මෙව්ව කියන්නේ? දාන බෙල්ට් එක බලන්න. බෙල්ට් එක බ්‍රෑන්ඩඩ් බෙල්ට් එකක්. බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක්. බ්‍රෑන්ඩඩ් කලිසම. බ්‍රෑන්ඩඩ් බෑග් එකක්. බ්‍රෑන්ඩඩ් ජැකට් එකක් දාගෙන තමයි පළවෙනි පරියද්දේ ටිකට් අරගෙන තමයි ෆස්ට් ක්ලාස් ටිකට් අරන් තමයි අනුර කුමාර දිසානායක රට යන්නේ. එහෙම කතා කරන මිනිස්සු පෙන්නනවා කොහේ හරි තැනක ලෑල්ලක් උඩ බත් කොලයක් තියාගෙන හතර දිනක් කනවා. අනේ අපේ නායකයා කෙහෙල් කොලේ බත් එකක්. උගේ කමිසේ 75000යි. කන්නේ කෙහෙල් කොලේ. යට ඇඳුම ඉරිලා මිත්‍රවරුනි මෙව්වා මේ රටේ මිනිස්සු පිළිගන්නවා. අමතක කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණ ගැන. ඇයි මේ JVP එක මාලිමාව කියලා පක්ෂයක් හදාගෙන ඉන්නේ? ජනතා විමුක්ති පෙරමුණ කිව්වහම ඔබට මතක ඇති භීෂණ කාලේ කරපු දේවල්. ආ කියන්න දෙකිද කවුද මැරුවේ? කෝදාකොට මැරුවා. දෙගිරි වණ්ඩයි එක පුතා මැරුවා. මේ මරපු උන්ටද අපි ආයෙ ඡන්ද දෙන්නේ? ආ ලියුම් මිටි දානවා. ආ අයිඩෙන්ටි කාඩ් එක ගන්නවා. මාලෙත් කඩලා ගන්නවා. දීපංක මාලිමාවට ලපේ ආරච්චි මහත්තයා කියලා මැරුවලු JVP එකේ. මැරුවාම ගැමුණු අපේ සුන්දර ඇවිල්ලා පොලිසිය දාලා මරණේ